සුදසක්වාය හැමෝටම මං හිතර ම ඔයාට හොඳට ඇහෙනවා ඇති පේනවත් ඇති. ඉතින් අද ටිකක් ලස්සන් තැනකට තමයි ආවේ. මම ඉස්සල ඔයාලට පෝස්ට් එකක් දාලා පේජ් එක ඇහුවා ඔයාගේ ඔයාලගේ මොනා වගේ වීඩියෝස් කරන්න ඕනි කියලා. ගොඩාක් අය මට දාලා තිබුණා කියන්න කියලා, කොහොමද මේ රටේ අය දියුණු වෙලා තියෙන්නේ, මොකද ලංකාවේ කට්ටිය ලංකාවින් දෙද්දී සමහර වෙලාවට හොඳට හරියට රූල්ස් පිළිපදින්නේ නැති අය කොහොමද රටවල් වලට ගියම හරියට හොඳට නීතියට ඉන්නේ, කොහොමද ඒගොල්ලා දියුණු වෙන්නේ, ඇත්තටම මේ රටවල් දියුණු වෙන්න හේතුව මොකක්ද කියන එක දාන්න කියලා තිබුණා. මම ඒක නිසා මට හිතුණා මට තියෙන එක්ස්පීරියන්ස් එක අනුව පොඩි කරුණු ටිකක් ඔයාලට පැහැදිලි කරන්න ඕන කියලා. මම ඉස්සෙල්ලම කියන්නම්, මේ රට තමයි ඇවිල්ලා ලොකු කාලයක් වෙන්නේ නැහැ. මට තියෙන එක්ස්පීරියන්ස් එක අනුව මට දැනෙච්ච දෙයක් තමයි මෙහි නීතිය කාටත් එකම එක හා සමානයි. මොකද මම එහෙම කියන්නේ, අනිත් එක තමයි මෙහි දේවල් නීතියක් තියෙනවා, හැමෝටම පොදු එක නීතියක් තියෙනවා. ඒක අපි අනිවාර්යෙන්ම මොන ජාතිය වුණත් මොන රටෙන් ආ කෙනෙක් වුණත් මොන තරාතිරමක කෙනෙක් වුණත් ඒ නීතිය කාටත් එක වගේ, කාටත් පොදුයි, කවුරුත් අනිවාර්යෙන්ම අනුගමනය කළ යුතුයි. මොකද මම මෙහෙට ඇවිල්ලා ටිකක් දවස් යද්දී අපි වාහනේ අරගෙන හස්බන්ඩ් වාහනේ ගත දවසේ මේ ඊට පස්සෙන්ද යා. එතකොට අපි ඇත්තට මේ රූල්ස් ගැන ලොකුවට දන්නේ නැහැ. වාහන පදින ඔය පාරේ රූල්ස් ගැන ලොකුවට දැනුවත් කමක් නැහැ. එතකොට නෝමලි ලංකාවේ වාහන පදින්නේ වමෙන් උනාට මෙහි පදින්නේ අනිත් පැත්තෙන් දකුණෙන්. එතකොට යා දන්නේ නැතුව වම් පැත්තෙන් තමයි ඩ්‍රයිවිං කරේ. එතකොට ඒක බස් ලේන් එක. බස් ලේන් එකේ ওই රටකට යන්න උනා කෙනෙක් මේක බලනව නම් අනිවාර්යෙන් මතක තියාගන්න, බස් ලේන් එකේ වා චුට්ටක් හරි ඩ්‍රයිවිං කරොත් තප්පර ගානක් හරි මීටර ගානක් හරි ඔයාට අනිවාර්යෙන්ම ලොකු දඩයක් එනවා. ලොකු දඩයක් කියන්නේ ඩොලර් අපිට ආව දඩේ. ඊට පස්සේ ඒ කියන්නේ අපේ ඇඩ්‍රස් එකට හරියටම අපි කොයි වෙලාවෙද බස් ලේන් එකේ ගිහින් තියෙන්නේ, වෙලාවත් එක්ක කාර් එකේ ෆොටෝ එකත් එක්ක කපපු රූල් ඒ පාරේ එතන ඒ ෆොටෝ එක තුන් පැත්තකින් වදින විදියට අරගෙන අපේ ඇඩ්‍රස් එකට ගානට පෝස්ට් එකෙන් ලියුම එනවා, මෙන්න මෙච්චර මේක වරද්දක් වා කරලා තියෙනවා, මෙන්න ඔයාගේ දඩේ මෙච්චරයි, මෙන්න දාට කලින් ගෙවන්න. එතකොට ඩොලර් 150ක දඩයක් ආව. ලංකාවේ මුදලින් ගත්තොත් රුපියල් 30,000. ඊට පස්සේ කිසිම කතාවක් නැහැ. ඉතින් අපි සැල්ල වැරද්ද. ඒ වාහනේ කොයි කෙනා ගියත් රූල් එක එච්චරයි. අයිත් මොකද වාහනේ නම්බර් එකට ඒ නම්බර් එක අදාළ කෙනාගේ ඇඩ්‍රස් එකට තමයි එන්නේ. අනිවාර්යෙන් මේක ගෙවන්නත් ඕන. ඊට පස්සේ අපි ඒ ඩොලර් 150 ගෙවුවා. රුපියල් 30,000කට ආසන්න මුදලක් ලංකාවේ මුදලින් ගත්තොත් ඊට පස්සේ ඒ වගේම තමයි ආපහු ළඟදි දවසක් ආයි තව රූල් එකක්. ඒ කියන්නේ මම මේ වාහන සම්බන්ධව කතා කරොත්, පාරේ රූල් සම්බන්ධව කතා කරොත්, ආපහු මගේ වාහනේ හස්බන්ඩ් තමයි ඩ්‍රයිවිං කරන්නේ. මෙහෙම මේ එයා ඉස්කෝලේ ගාව වාහනේ නවත්තලා අර ෆුට්පාත් එකට චුට්ටක් ෆුට්පාත් එක පොඩ්ඩක් කැපෙන්න පොඩ්ඩක් අපේ වාහනේ අර පළලෙන් වැඩි නිසා එයා මේක වාහනේ පාරට ඉඳ වැඩිපුර තියන්න උවමනාවට මේ ෆුට්පාත් එකත් පොඩ්ඩක් අල්ලලා තමයි වාහනේ නවත්තලා තිබුණේ. ඊට පස්සේ ගාන්ට ලස්සන්ට ඒකේ ෆොටෝ එක ගහලා වෙලාවත් එක්ක මෙන්න වැරද්ද ෆුට්පාත් එකේ නවත්තලා තියෙන්නේ, දඩේ මෙච්චරයි කියලා ඩොලර් 40ක් ඒකට. ඒ කියන්නේ ලංකාවේ මුදල් රුපියල් 8000කට ආසන්නයි. ලස්සන්ට ගෙදරට ඒකත් ඇඩ්‍රස් එකට හරියට වෙලාවට දඩේ එනවා අපිට තියෙන ගෙවන්න. ඒ වගේම තමයි මෙහෙ ඒ කියන්නේ ඒ වාහනේ ඒ වෙලාවේ කවුරු හිටියත් කවුරු ගියත් ඒක මැති කෙනෙක්ගේද වෙන කාගේ හරිද ලොක්කෙක්ගේද පොඩ්ඩෙක්ගේද එහෙම කිසිම අදාළතාවයක් නැහැ. හරියටම ඇඩ්‍රස් එකට දඩේ ආව. ඒ කියන්නේ වැරද්දක් කරා නම් වැරද්ද එච්චරයි, කවුරු කරත් ඒක වැරදි. ඒක තමයි මෙහි තියෙන ප්‍රධානම දේ. ඊළඟට අනිත් එක තමයි මෙහි හැම කෙනෙකුටම එක හා සමානව සලකනවා කියන එකට අර මම තව උදාහරණයක් කියන්න ඕනේ. අපි ළඟ ඔයාල දැක්කද අපි අර දියල්ල දාන්න දියල්ල බලන්න ගිය දවසේ එනකොට අපි මගදී හයිවේ එකේ අපි එද්දී දැක්ක ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා. එතකොට ඒ වාහන දෙකක් ඇක්සිඩන්ට් වෙලා ලොකු ඇක්සිඩන්ට් එකක් ඇතරම වාහන දෙකම පිච්චලා වගේ ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා තිබුණා. එතකොට මේ වාහන දෙකේ දෙන්නෙක් තමයි, කියන්නේ අනිත් වාහනේ එක්ක නෑ, මේ වාහනේ එක්ක නෑ, දෙන්නෙක් තමයි වාහන දෙකේ ඇවිත් තියෙන්නේ. ඒ ඇක්සිඩන්ට් එක වෙලා විනාඩි ගණනක් යද්දි, මං හිතන්නේ විනාඩි 10ක් වගේ යද්දි ප්ලේන් දෙකක් ඇවිල්ලා හෙලිකොප්ටර්ස් දෙකක් ඇවිල්ලා නවත්තල ඉවරයි පේෂන්ට්ස්ව ගන්න. ඒ කියන්නේ එතකොට ඒගොල්ල කිසිම විදියකින් ඒක සලකා බලන්නේ මේ මොන ජාතිකයේද, මේ මොන රටේ කෙනෙක්ද, මෙයාගේ වයස කීයද, මෙයාගේ කලර් එක මොකද්ද, කිසිම විදියකින් එයාලා ඒව කිසිම දෙයක් බලන්නේ. ඒගොල්ල බලන්නේ
මෙතන ඇක්සිඩන්ටයක් වෙලා තියෙන මේ ගොල්ලන්ගේ ජීවිත ඉක්මනින්ම බේරගන්න කොහොමද කියන එක විතරයි සලකා බලන්නේ. ඒ වගේ මේ රටේ අය අර හැම කෙනාටම එක හා සමානව සලකනවා. පුදුම සමානාත්මතාවයක් තියෙනවා. අපි කිසිම කෙනෙකුට එයාගේ රෑන්ක් එක බලලා, එයා ඩොක්ටර් කෙනෙක්ද, එයා ඉංජිනේර් කෙනෙක්ද, මොකක්ද එයා කරන ජොබ් එක කියලා බලලා අපි එයාට කතා කරන්න ඕනේ නැහැ. හැම කෙනාටම කතා කරන්නේ නම කියලා. ඒක ඉස්කෝලවල ඉඳන් උගන්වන්නේ එහෙම තමයි. ඉස්කෝලේ උගන්වන ටීචර්ට කතා කරන්නේ. දැන් මගේ බබාගේ ඉස්කෝලේ ටීචර්ගේ නම බර්නාඩ්, මිසස් බර්නාඩ් කියලා තමයි එයාට කතා කරන්නේ. එතකොට අනිත් හැම කෙනාම අපි යාට කතා කරන්නේ නම කියලා, එයා අපිට කතා කරන්නේ නම කියලා. ඒ කියන්නේ අර සමානාත්මතාවය කියන එක තියෙනව උපරිමයෙන්ම. අනිත් එක තමයි දැන් අපි හැම කෙනාටම එක වගේම රෙස්පෙක්ට් කරන්න ඕනේ. මම අර පොසිෂන් එකට නෙමෙයි රෙස්පෙක්ට් කරන්නේ පුද්ගලයාට. කවුද, ඒ කියන්නේ හැම පුද්ගලයෙක්ම එක වගේම ජීවත් වෙන්න කැමති, එක වගේම සතුටින් ජීවත් වෙන්න කැමති, හැම කෙනාම රෙස්පෙක්ටබල්, ඒ කියන්නේ හැම කෙනාම වැදගත් පුද්ගලයෝ කියන තන තමයි ඉන්නේ. අපිට මේ ලංකාවේ මම ගොඩක් වෙලාවට දකින්න දෙයක්නේ, තනතුරු වලටනේ සලකන්නේ. තනතුරු අනුවනේ යාට කතා කරන්න ඕන. එයා දැක්කහම මැඩම් කියන්න ඕනේ, සර් කියන්න ඕනේ, නැකිටින්න ඕනේ. තනතුරට සැලකිල්ලක් තියෙනවා. නමුත් මෙහි එහෙම නෑ. මෙහි ක්ලීනින් සර්විස් එකේ ඉඳන්ම හැම ඉන්න හැම කෙනාටම එකම වගේ සැලකිල්ලක් තියෙනවා. විශේෂයෙන්ම දැන් ඔය ආබාධිත කෙනෙක් ගත්තොත් රජයෙන් ආබාධිතයන්ට පුදුම විදියට සලකනවා. ඒ කියන්නේ යාලට යාල ඉස්කෝලේ යවනවා. ඒගොල්ලන්ගේ අත් දෙක විතරක් නම් වැඩ කරන්නේ, කො කකුල් දෙක විතරක් නම් ඒගොල්ලන්ට කරන්න පුළුවන් මට්ටමින් වැඩ කරන්න ඒගොල්ලන්ට දෙනවා. ඒ වගේම සමහර අය, ඒ කියන්නේ කකුල් දෙක පණ නැහැ, අත් දෙක හොඳට වැඩ කරන්න පුළුවන්, ඒ අත් දෙකෙන් කරන්න පුළුවන් වැඩ ටික එයාලට කරන්න දෙනවා. ඊට පස්සේ එයාලට අර සෝෂලයිස් වෙන්න, සමාජෙත් එක්ක ගිහිල්ලා මූව් වෙන්න, එක එක තැන්වල වැඩ කරන්න, එක එක ට්‍රිප් යන්න, හරිම කිසිම වෙනසක් කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ මොනව හරි දුර්වලතාවයක් තිබුණා, මොනව හරි ගැටලුවක් තිබුණා කියලා. ඉතින් අර ප්‍රධානම දේ තමයි අපි ලංකාවේදී අපි දැකපු දේ තමයි ලංකාවේ කෙනෙක් මෙහෙ ආවහම ඇයි කොහොමද හොඳ කෙනෙක් වෙන්නේ, කොහොමද මේගොල්ලෝ ලංකාවේදී වැරදි කරාට ඇයි මෙහෙ ආවහම හරියටම ඉන්නේ කියන එකට ප්‍රධානම මට කියන්න තියෙන්නේ පුදුම විදියට රූල්ස් තියෙනවා මෙහෙ. ඒ කියන්නේ හැම තැනම CCTV කැමරා තියෙනවා, හැම ජංක්ෂන් එකකම වගේ තියෙනවා CCTV, ස්පීඩ් වලට වෙනම, ඊට පස්සේ කලර් ලයිට්ස් වල වෙනම, හැම තැනම CCTV කැමරා තියෙනවා. ඊට පස්සේ ඒ ඇරෙන්න දැන් පොලිසිය ගත්තොත්, පොලිස් කාර් එකක් දැක්කොත් අපේ ඇම්බියුලන්ස් එකකට වගේම අපි ටක් ගාලා පාරට අපි යනවනම් වාහනේ අයින් කළා ඇතුළකට අරගෙන පොලිස් කාර් එකට ඉඩ දෙන්න ඕනේ. ඒක රූල් එකක් අනිවාර්යයි. රූල් එක කියන්නේ හැමෝම එහෙම කරනවා අනිවාර්යයෙන්ම. ඇම්බියුලන්ස් එකක් එනවා වගේ තමයි යාලා අර සද්ද දාගෙන ඉන්නේ. එතකොට පොලිස් කාර් එකක් නම් එන්නේ අපි ටක් ගාලා පැත්තකට කරලා අයින් කළා යාලට යන්න ඉඩ දෙන්න ඕනේ. ඒක කවුරුත් එහෙම තමයි කරන්නේ. හරිම එතකොට දැන් හදිසියවත් ඔයා මොනෝම හරි වැරද්දක් කරොත් ඕගොල්ලන්ට පාරේදී එතන දැන් පොලිස් කාර් එකක් ඇවිල්ලා නවත්තුවොත් යම් කිසි විදියකින් ඔයාලට කතා කරන්න කිසිම දෙයක් නැහැ. දඩකොලේ අතට දුන්නාම තැන්ක් යූ කිව්වා නම් ඒ ඇති වෙන කරන්න කිසිම දෙයක් නැහැ. එච්චරටම එහෙම තමයි. කියන්නේ ඒ එයාලා පස්සෙන් පන්නගෙන ආවා. ඒ කියන්නේ ලොකුම වැරද්දක් කරලා තමයි ආයේ ඔයාලට කිසිම එක්ස්කියුස් එකක් නැහැ. කිසිම එක්ස්කියුස් එකක් දෙන්න දෙයක්වත් නැහැ. එයාලා දඩකොලේ දුන්නාම ඔයාලා තැන්ක් යූ කිව්වා නම් දැට්ස් ඉට්. වෙන කතා කරන්නම දෙයක් නැහැ. අනිත් එක තමයි ඉතින් සමහරව හල්දී වුණා මොකද්ද, ඇයි අපි රටකට යන්න ඕන, ඇයි මොකද්ද ලංකාවට වඩා වෙනස කියන්නේ. ප්‍රධානම දේ අරක තමයි මං කියන්නේ. ඒ කියන්නේ අර මිනිස්සුන්ගේ ජීවිත වලට පුදුම වටිනකමක් දෙනවා. මං කිය ඒකයි අර පොඩි ඇක්සිඩන්ට් එක, පොඩි නේ සාමාන්‍ය ලොකු ඇක්සිඩන්ට් එක, ඒ ඇක්සිඩන්ට් එකෙන් ගන්න ඇම්බියුලන්ස් එකකින් ඇවිල්ලා පාරවල් වල යනවටත් වඩා ස්පීඩ් නේ ප්ලේන් එකකින් හෙලිකොප්ටර් එකකින් අරන් යනවා කියන්නේ. දැන් අපේ වගේ නම් එහෙම වෙයි, නැති යමති කෙනෙක් වගේ වුණොත් විතරයිනේ ලොකුම ලොක්කෙක් වෙන්න ඕනේ. සාමාන්‍ය මිනිසුන්ට ඒ වගේ සලකන්නේ නැහැනේ. නමුත් මෙහෙ සියලුම අන්දම අඩුම කැටගරි එකේ ඉන්න කෙනාටත් ඒ සලකිල්ල එකම හා සමානයි. ඒක තමයි විශේෂත්වය. ඊළඟට දැන් මම මේ ප්ලේ ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා ඉන්නේ. මම ඔබලන්ට මේ ප්ලේ ග්‍රවුන්ඩ් එක පෙන්නන්නම්. මේ තියෙන්නේ මෙන්න මේ වගේ මේ එක්සයිස් මැෂින් හැම තැනම තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ එක මං හිතන්නේ බාස්කට්බෝල් කෝඩ් එකක්, මේ වගේ කෝඩ් එකක් මේ තියෙන්නේ. මේවා සාමාන්‍යයෙන් කිලෝමීටර් 10න් 10ට වගේ හැම තැනම ඒ කියන්නේ ගම
ගම සාමාන්‍ය අපි හිතමු ගමක් කියලා. ඒ ගමට අදාළව මේ වගේ මේ චිල්ඩ්‍රන්ස් පාර්ක් එකක්. මේ මේවා සම්පූර්ණයෙන්ම ෆ්‍රී. මේවා ටෝටලි ෆ්‍රී. කිසිම දෙයකට මේවා අය කිරීමක් නැහැ. ඔයාට ඕන තරම් වෙලා මේවා ඇවිල්ලා සෙල්ලම් කරන්න පුළුවන්. ඕන තරම් වෙලා ඉන්න පුළුවන්. ඊපස්සේ මෙන් මේ වගේ ලස්සන ප්ලේග්‍රවුන්ඩ් තියෙනවා. ඊපස්සේ මේවා ඇවිල්ලා මේක ඉස්සරහ පැත්තට පෙන්නන්න. මේක සාමාන්‍යයෙන් ලොකුම ප්ලේග්‍රවුන්ඩ් එකක් නෙමෙයි. මේක මේ මම ඉන්න තැන කෑ හෝම් එකට ළඟ එකක්. ඒක නිසා මම මේ මෙතන ඉඳගෙන වීඩියෝ එක කරන්න ගත්තේ. මට චුට්ටක් පහසුයි, ශබ්ද බද්ද චුට්ටක් අඩු නිසා. මේ තියෙන අර ඈතටම බැලුවත් ඔයගලන්ට පෙනේවි. පාක් එකක් තියෙන්නේ. මේව ඔක්කොම ප්‍රී. මේ වගේම මේ වගේ පාක් හැම තැනම තියෙනවා. ඒ කියන්නේ මේවට කිසිම මුදලක් අය කරන්නේ නැහැ. මේ වගේ මේ එක්සයිස් මැෂින් ඕන තරම් වෙලා එක්සයිස් කරන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන ෆුට්පාත් එක ඔයාලට සයික්ලින් කරනව නම් බයිසිකල් පදින්න හරි දුවන්න හරි රනින් ඕන දෙයක් කරන්න මේවයි ඕනම වෙලාවක පුළුවන්. මේ තියෙන එක්සයිස් මැෂින් මේ තියෙන ඔයාලට පේනවද නැද? දැන් මේ වගේ එක්සයිස් මැෂින් සෑහෙන හයි කරලා තියෙනවා. හැම පාක් එකේම මේක තියෙනවා අනිවාර්යෙන්ම. ඊට පස්සේ මේව ටෝටලි ෆ්‍රී. ඒක තමයි ඉතින් එතකොට ඉතින් අර වාට මොන හරි වා ස්ට්‍රෙස් එකකින් ඉන්නව නම් මොන හරි ප්‍රශ්න නම් ඉතින් වාට මේ වගේ ඇවිල්ලා වැඩ කළා සෙල්ලම් කරලා යන්න පුළුවන්. තියෙන එක්සයිස් මැෂින් මේ ඔක්කොම ෆන්ක්ෂනින් මොකුත් කැඩිච්ච නැහැ. ඉතින් මේ දෙන්න මම වොක් කරන්න ඕන එහෙමයි සයිකලින් නම් එහෙමයි. මෙතන ඒ තරම්ම ලොකුම මේ තියෙන ලස්සනම මේ ග්‍රවුන්ඩ් එක නෙමෙයි මම මේ පෙන්නන්නේ. මට මේ පහසු තැන නිසා මේ මට මේක ශබ්ද බද චුට්ටක් අඩුවෙන් කරන්න ඕන තැනක් නිසා මම මෙතෙන්ට ආවේ. ගුඩ් මෝර්නින් වාලා. ගුඩ් මෝර්නින් කියලා දාන අයට අපිට නම් ඇත්තටම ගුඩ් මෝර්නින් නෙමෙයි එකහමාරයි මෙහි වෙලාව නම්. ඔව් අපිට දැන් වෙලාව හවස එකහමාරයි. ඉතින් ඒක තමයි ප්‍රධානවම කියන්න ඕනේ. ඉතින් අර රූල්ස් වලට අනිවාර්යෙන්ම ඔය කවුරු හරි රටකට යන්න බලන් ඉන්න කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් ඔයාලා අනිවාර්යෙන්ම රූල්ස් ටික හරියටම බලා ගන්න. ඒ කියන්නේ ඔයාලා ඩ්‍රයිවිං කරනව නම් ඒ ටික දැනගන්න ඕන රූල්ස් ටිකක් තියෙනවා. ඒ රූල්ස් ටික අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න. මොකද ඔයා මෙහි නිව්සීලන්ඩ් වලට හරි මොනවා හරි අපි හිතමු රටකට ගියා කියලා එදා ඉඳන් ඔයාලා ඒ රටේ රූල්ස් ටික අනිවාර්යෙන්ම ෆලෝ කරන්න ඕනේ. ඔයා ඇවිල්ලා තාම දන්නේ නැහැ ඒවා මොකුත් වැදගත් වෙන්නේ නැහැ. ඉතින් එච්චරම ස්ට්‍රික්ට්ලි එහෙම රූල්ස් තියෙනවයි කියන්නේ ඕගලන්ට මෙහි වැඩ කරන්න අමාරුයි කියන එක නෙමෙයි. පොඩ්ඩක්වත් වැඩ කරන්න අමාරු නැහැ. හරිම ලේසි වැඩ කරන්න. ඔයා හරිම ජෙනුයින්ලි වා ෆ්‍රෙන්ඩ්ලි වැඩ කරනවා නම් ඔයාට හරිම වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයා වැඩ කරන තැන කියන සමහර දවල් ලෙඩ වෙලා හරි මොකක් හරි හින්දා වාට ඩියුටි යන්න බැරි නම් ඔයාට මැසේජ් එකක් දාලා හරි ඊමේල් කරලා හරි මට හද යන්න බෑ මං ලෙඩ වෙලා කිව්වොත් ඔයාලට නිවාඩු දෙනවා. කිසිම ගැටලුවක් නැහැ. ඔයා පැය දෙක තුනකට කලින් යාළුවට කිව්වත් මට එන්න විදියක් නැහැ කියලා ආ ඉට්ස් ඕල්රයිට්. අපි ඒක අරේන්ජ් කරගන්න. ඔයායිට්මන්ට් මේ රිකවර් වෙන්න කියලා. මේව කරනවා. අර අනිවාර්යෙන්ම කරන්න ඕනි කියලා හෙන ප්‍රෙෂර් එකක් දීලා සැර දාලා ඒ කියන්නේ ඔයා ගැන නෙමෙයි වැඩේ ගැන විතරක් සලකා බලන්නේ නැහැ. අනිවාර්යෙන්ම ඔයාලා ලෙඩ වෙලා හරි මොකක් හරි වාගේ පර්සනල් මැටර් එකක් හරි පොඩ්ඩක් වාට කලින් ඕෆ් වෙන්න ඕන හරි එක් වාට දාට එන්න බෑ හරි එක් වාට තව ටිකක් නිවාඩු මොනා හරි ඉෂු එකක් නිසා ඔයාට ඒ වගේ නිවාඩු ඒව ගන්න ඕන නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මම පැය දෙකකට කලින් කෝල් කරලා කියලත් මට මෙහෙම එන්න විදියක් නැහැ කියලා ඒගොල්ලෝ මොනා ප්‍රශ්නෙන්නේ අපි අරේන්ජ් කරගන්නම් කියලා. අර ඒ වගේ දැන් මට ඇත්තටම එන්න කලින් අයිඩියා එකක් එහෙම තිබුණ නැහැ. මට හිතුනේ එහෙම නිවාඩු දැන් ගොඩක් අය කියන නිවාඩු නෑ නිවාඩු දෙන්නේ නෑ එහෙම කියලා. මන්ද මගේ එක්ස්පීරියන්ස් එකත් නම් මට කියන්න තියෙන්නේ මං වැඩ කරන තැන අපි නම් සාමාන්‍යයෙන් ලෙඩ වෙලා හරි මොනා හරි කිව්වොත් ප්‍රශ්නයක් නෑ ඒගොල්ලෝ ඇරේන්ජ්මන්ට් එක දාගන්නවා. ඒ වගේම තමයි දාන හැම ඩියුටි එකක්ම ඔයාගෙන් අහන මේක ඔයාලට කරන්න පුළුවන්ද කියලා. ඕකේ කරොත් ඔයා ඕකේ කරොත් විතරයි ඒ ඩියුටි එක ඔයාලට දෙන්නේ. ඔයා ඒක ඩියුටි එක බෑ කියනවා නම් ඔයා අපි හිතමු නයිට් එකක් කියලා ඔයා බෑ කියනවා නම් කරන්න කියන්නේ නෑ. මෝර්නින් එකක් කියනකොට ඔයා බෑ කියනවා නම් ඔයාට දාන්නේ නෑ. එයාලා දාන ඩියුටි එකවත් ඕකේ කරන්න ඕනේ. ඊට පස්සේ දෙපැත්තම කැමති නම් විතරයි ඩියුටි එකක් දෙන්නේ. නිර්මිමිස් කොහොමද සිංහල අවුරුද්ද හොඳින් සැමරුවාද? සිංහල අලුත් අවුරුද්ද සමරන්න නම් ලංකාවට යන්න ඕනේ. ලංකාවට ගියාම තමයි අපිට අවුරුදු. ඉතින් මෙහෙ ඉතින් අවුරුදු නෑනේ.
ලස්සනයි ලස්සනයි තැංකු සමන් කුමාර අනේ වල පන්ට නොගට තම ගොඩම් උදේ පාන්දර මේ ලයිව එක බැලුව වනාට ඇතට මර අනිතක තමයි ප්‍රධානව විශේෂම දේතම අර ඇටිටියුට්ස් කියන එක ඉතින් අර අපි ලංකාවිදි තියෙනවනි පුදුම විදියට අරය මෙයා පරද්දලා තමන් පන්තිය වුණත් පළවෙනිය වෙන්නනේ හැමෝම ට්‍රයි කරන්නේ මොන තැන වුණත් පළවෙනිය වෙන්නනේ හැමෝටම ඕන මෙහෙ එහෙම එකක් නැහැ සියලුම දෙනාට හොඳින් ඉන්න තමයි ඕන සියලුම දෙන අනිත් එක තමයි මට කියන්න ඕන වැදගත්ම විශේෂම දේ තමයි දැන් අපි ලංකාවේ කෙනෙක් දැක්කහම කියන්නේ අම්මෝ මහත් වෙලා බෝල වෙලා දැක්ක ගමන් කියන්නේ මිනිස්සෙක හිත රිදෙන දෙයක්නේ අයියෝ යා කලු වෙලා මොකද අනේ මේ මහත් වෙලා එහෙමනේ කිසි දවසක ඔයාගේ හිත රිදෙන දෙයක් කියන්නේ නැහැ කිසිම කෙනෙක් ඔයා කොච්චර කැත කෙනෙක් වුණත් කොච්චර ඇඳපු එක ලස්සන නැති වුණා ඕ මයි ගෝඩ් ලව්ලි සීටී ගාලා තමයි වාට කියන්නේ ඒ මන් දන්නේ පුදුම විදියට මේ මිනිසුන්ගේ ආකල්පයෙන් දියුණුයි දැක්කහම ඔයාගේ මූණ ලස්සනයි වගේ ඇඳගෙන ටී-ෂර්ට් එකේ කලර් එකට මම ආසයි ඔයාගේ කොණ්ඩෙට මම ආසයි ඔයාගේ මොනවා හරි එකක් කියලා ලස්සනයි හොඳයි කියලා අර දකින්නකොටම අනිත් කෙනාගේ හිතට සතුටක් ඇති කරනවා එයාලා ඊට පස්සේ ඩියුටි එක ඔයා පැය 7ක් හරි 8ක් හරි ඉවර ඊට පස්සේ යාලේකට තෑන්ක්ස් කළා. ඔයා හොඳට ඩියුටි කරා. ඔයත් එක මං ඩියුටි එක එන්ජොයි කරා. ආපහු එන්න. එහෙම කියලා ඩියුටි එක ඉවරුනහම තයාලා අපිට මා ඒ කියන්නේ පඩි ගෙවන මට සමහරවල් හිතන බුදුම මේ වෙච්චර තෑන්ක්ස් කරන්න ඕනේ. මේ අපිට සල්ලිත් දෙන ගමන්ගේ පුදුම විදියට ඒක තියෙන. ඊට පස්සේ අනිත් එක තමයි හැම කඩේකම ගහ. ඒ කියන්නේ ෂොප්ස් වල මෙහි ගොඩාක් තැන්වල මම දැකපු දෙයක් තමයි ගහලා තියෙනවා. මගේ ස්ටාෆ් එක මගේ ස්ටාෆ් එක ඔයාලගේ රෆ් ටෝන් එක ඇක්සෙප්ට් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලට ඇවිල්ලා මගේ ස්ටාම්ප් එකට කෑ ගහන්න බෑ. ඒකේ බොස් ගහලා තියෙන්නේ. එතන ඉන්න ෂොප් එකේ ඉස්සරහම ගහලා තියෙනවා. ඔයාලා සද්ද උස්සඩින් කතා කරොත් උත්තර දේවි ඔයාලට උත්තර ඔයාලට පොලිසියෙන් දේවි. එහෙම ගහලා තියෙන සමහර ෂොප් වල. ඒ කියන්නේ මගේ ස්ටාෆ් එකට ඕගොල්ලෝ හයියෙන් කතා කරන්න බෑ. ඕගොල්ලෝ පලයිට් වෙන්න ඕනේ කියන එක. එතන ඒ බොස්ලා ගහලා තියෙන්නේ. එතකොට එතන ස්ටාෆ් එක ඇයි කොච්චර සතුටින් වැඩ කරන්නේ නැද්දනේ? ඒ කියන්නේ ස්ටාෆ් එක වෙනුවෙන් ඒ බොස්ලා ඒගොල්ලෝ පෙනී ඉන්නවා කියන එකනේ. මම හැබැයි අපේ ලංකාවේ එහෙම කවදාවත් දැකලා නැහැ. මගේ ස්ටාෆ් එකට ඔයාලා හයියෙන් කතා කරන්න බෑ. ඕගොල්ලන්ට එහෙම ත්‍රෙඩ් එක දාන්න බෑ. එහෙම කියලා පෙනී ඉන්නවා කියන්නේ අපිට ඇත්තටම මාර සිකියුරිටි එකක් දැනනවනේ මේ වගේ තැනක වැඩ කරන්නනේ. යනකොටම ඉස්සරහම මේ බෝඩ් එක ගහලා තියෙන්නේ. ඊට පස්සේ මම සිංගප්පූරු ගිය වෙලාවේ මම සිංගප්පූරු දෙක හැබැයි මම එක නිව්සීලන්ත වල දැක්කේ නැහැ. එතන ගහලා තිබුණේ කෑම කන තැනක ග්‍රෑම් 100කට වඩා කන කෑම පිඟානේ කෑම ඉතුරු වෙලා තිබුණා. ඔයා ඩොලර්ස් මෙන්න මෙච්චර ගාණක් දඩ. ඒ කියන්නේ කන දෙයට හැබැයි අපි ලංකාවේ අපි හිතුවට ඇත්තටම අපි මාර මේ අර දේවල් දන්නව කියලා ඒ උනාට මට හිතෙනවා අපි කෑම පැත්තෙන් නම් අපි ඇත්තටම අපි හිතන්නේ කෑම ඉතුරු වෙන්න පිඟානේ කන්න ඕනේ බොන බෝතලේ උනාට අපි ඉතුරු කරලා තියන්න ඕනේ එතකොට තමයි එහෙම මැනර්ස් කියලානේ මේවයි එහෙම නැහැ. ඒ කියන්නේ ඇත්තම කතාව කාලා අන්තිම බත් ඇටේ Tamanට බෙදා ගන්න ඕනේ Tamanට කන්න පුළුවන් ප්‍රමාණය විතරයි. කෑම මොන දේ කොච්චර තිබුණත් ගන්න ඕනේ Tamanට කන්න ප්‍රමාණය විතරයි. මේවයි ඒව නිකන් අර නීති දාලා හදලා තියෙන්නේ. මිනිස්සුත් ඇත්තටම ඉතින් කෑම නාස්ති කරනව නම් කවදාවත් දැකලා නැහැ. අවශ්‍ය ප්‍රමාණයට විතරයි බෙදාගන්නේ. කෑම ගොඩාක් වෙලාට ඒගොල්ල පුළුවන් තරම් නාස්තිය සෑහෙන්නම අවම කරගන්නවා. අවම කළලත් තියෙනවා. ඒව මාරම අර වටිනවා ඉතින්. කෑම වුණත් සම්පත් වුණත් මොන දේ වුණත් නාස්ති කරන්නේ නැහැ කියන එක සෑහෙන්නම වැදගත් දෙයක් වටින දෙයක්. නමුත් අපි හිතන් ඉන්නේ මගුල් ගෙදර වුණා ලොකු බත් පිඟානක් බෙදා ගන්නවා ගොඩාක් බෙදාගෙන ඉතුරුත් කරලා වීසි ගන්නවා අපි චුට්ටක් ඇත් ඒ ගැන වොරි වෙන්නේ නැහනේ. නමුත් අපේ පොඩි පොඩි වුණත් ඒවා රටක් විදියට ගත්තාම ඇත්තනම ලොකු අඩුපාඩුවක්. මට හිතෙන්නේ මේ මිනිස්සු දියුණු වෙන්න ප්‍රධානම දේවල් මේක වෙන්නේ නැති. ආකල්පමය වශයෙන් ගත්තොත් මේ ඔරිජිනල්ම කිවි අයගේ තියෙන ආකල්ප වලට අපිට එන්න තව හුඟක් කල්යාවේ. ඒ කියන්නේ අර දැන් මට ඇත්තටම මෙහෙ වෙන ටිකක් කල් යනකම් හරිම අමුතුයි ඒගොල්ලෝ කතා කරන විදිහ මේ ලව්ලි ස්වීටී ගාල මේ දැක්ක ගමන් කතා කරනවා. අපිට හිතෙන්නේ මෙයා මොකද මට ලව්ලි කියන්නේ කියන්නේ. දකින්න හැම කෙනාම කතා කරන්නේ මේ විදිහට තමයි. අපි යාළට අපිව ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න කලින් ඒගොල්ලෝ ටක් ගාලා ඒගොල්ලෝ කවුද කියලා ඉන්ට්‍රොඩියුස් කරලා දීලා එයාට මොකද්ද කරන්න ඕනේ කියලා කතා කරලා බොහොම ෆ්‍රෙන්ඩ්ලි මානම විදියට අනිත් එක තැන්ක් යූ කියන එක දැන් අපි හිතන්නකෝ ලංකාවේ අපි
කොච්චර අමාරුද මනුස්සයෙකුට උදව්වක් කරත් තැන්කියෝ කියනක නේ අපි 10,000 වාරයක් මං මොකටද දෙයාට තැන්කියෝ කියන්නේ මං කියන්න මොනවද ඕක තැන්කියෝ කියලා අපි එහෙම හිතනවනේ ඕනේ සෝරි කියන්න මොකටද සෝරි කියන්නේ මං ඉස්සෙල්ලා කියන්න ඕනේ නැහැ කියලා අපි සෑහෙන්න ඒ ගැන හිතලා එහෙමනේ කරන්නේ නමුත් මේවයි පුදුම විදියට සෝරි කියන්න උනත් තැන්කියෝ කියන්න උනත් ඒ ආකල්ප පැත්තෙන් ගත්තොත් හිතා ගන්න බෑ තව කොච්චර කල් යයිද මට උනත් ඒ තැනට යන්න කියලා පුදුම විදියට ඒගොල්ලන්ගේ ඇටිටියුඩ්ස් වල මාරම වෙනසක් තියෙනවා. තව කෙනෙකුට රෙස්පෙක්ට් කරන එක උනත් තව කෙනෙකුට උදව් කරන දේ උනත් හරිම අමුතුයි. ඉතින් හරි වෙනස් අපිට ඇත්තටම ඒවා බැලුවහම. ඉතින් රටවල් අතර වෙනස ගත්තොත් පැහැදිලිවම ඒක තියෙනවා. ඉතින් අනික් කෙනාට උදව් කරන්න උනත් පැනලා ඒගොල්ලෝ උදව් කරනවා. මට එක සැරයක් මම කෙයා සෙන්ටර් එකකට ගියපු වෙලාවකදී මට එතන ඇඩ්‍රස් එක වැරදිලා මම වැරදි කෙයා සෙන්ටර් එකකට ගිහින් තිබුණේ. ඊට පස්සේ මට 7 ෂිෆ්ට් එක පටන් ගන්න තිබුණේ. මං 8 තමයි මම දැනගත්තේ මම ඇවිත් තියෙන්නේ වැරදි තැනටයි කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ ඇහුවා ඔයා ඇවිත් තියෙනවා වැරදි දැන් මොකද්ද ඔයා යන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මම හස්බන්ඩ් මාව ඇවිල්ලා බස්සල ගිහිල්ලත් ඉවරයි. මගේ ඇතේ සල්ලිත් නැහැ මොකද එයා ආයෙනවනේ මං ගන්න. ඉතින් මං පර්ස් එක අරන් යන්නේ නැහැ. ඊට පස්සේ මං කෝ දැන් කොහොමද ඇහුව යන්නේ මං කෝ ඉතින් පයින් තමයි යන්නේ මල් ළඟ සල්ලිත් නැහැ මගේ ළඟ මං ආවේ මෙහෙම මගේ වාහනේ දැන් එයා ආයෙ පුනහම තමයි එක්ක යන්නේ ඉන්නේ කියලා. ඊට පස්සේ එයාලා කරේ ටක් ගාලා ඇඩ්‍රස් එක බලන් කිලෝමීටර් 25ක විතර වැරද්දකුත් තියෙනවා මට ආපහු යන්න ටක් ගාලා ඒගොල්ල වෙලා වටයි ඒගොල්ලන්ගේ වාහනයකින් මං ආපහු අදාළ තැනට එක්කගෙන ගියා. අර දැන් අපි හිතනවනේ ලංකාවේ කෙනෙක් තමයි ලංකාවේ මිනිස්සු විතරයි උදව් කරන්නේ අනිත් අය එහෙම නෑ කියලා. නමුත් නෑ මට හිතෙන්නේ අර ඩිසිප්ලින් අතින් ගත්තහම ගුණධර්ම පැත්තෙන් ගත්තහම මම මට තියෙන එක්ස්පීරියන්ස් එක අනුව නම් මේගොල්ලෝ මාර ඉස්සරහෙන් ඉන්නවා. අපි හැම වෙලාවෙම අපි බලන දෙයක් තමයි අපේ තියෙන දෙයක් තමයි අනිත් කෙනෙක්ගේ අඩුපාඩුවක් තමයි අපි නිතරම කතා කරන්නේ. නිතරම අපිට ඇහැට පේන්නෙම අයියෝ මෙයා මහත් වෙලානේ අර එහෙම. මේගොල්ලන්ගේ නිතරම තියෙන දේ තමයි කෙනෙක්ගේ හොඳක් තමයි දකින්න බලන්නේ. මොනවා හරි පොඩි දෙයක් හරි ඒගොල්ලෝ හයිලයිට් කරලා ඔයා මෙහෙම කරානේ ඒක වටිනවා. දැන් සමහරලාට අපි ඩියුටි කරද්දී වුණත් අපි අතින් මිස්ටේක් එකක් වුණා එයාලේ අපේ හිතරි දෙන්න කියන්නේ ඔයා මේ මිස්ටේක් එක කරයි කියලා. ඔයාගේ මෙන්න මේක චුට්ටක් මෙහෙම ඔයා නෙක්ස්ට් ටයිම් ඔයා මේක හරි ගස්සල කරගන්න. හරි ගස්සල ඔයා කරන්න. යා නෙක්ස්ට් ටයිම් තමයි මං හරි වෙන්න ඕන. මේක ඉට්ස් ඕල්රයිට්. මේ වෙලාවේ වැරද්ද වෙච්ච එක කමන්නේ. අර කෙනෙක්ගේ හිත රිදෙනවා කියන එකට ඒගොල්ලෝ පුදුම විදියට හිත රිද්දන්න කැමතිම නැහැ. ඒක මොන දේදිත් වැඩ කරද්දි වුණත් වැඩේ ඉවරුනහම වුණත් කොයි තැනදී වුණත් ඒගොල්ලෝ කෙනෙක්ගේ හිත රිදෙනවා කියන එකට පුදුම විදියට ඒකට වැලියු එකක් දෙනවා. හිත රිදෙන්නේ නැති වෙන්නම කතා කරනවා නිතරම මොනව හරි මිස්ටේක් එකක් වෙච්චකම අපි පොඩ්ඩක් මෙන්න මෙහෙම කරා නම් හරි නේද. මට හිතෙනවා මෙන්න මේක අපි මෙහෙම කරලා බලමු කියලා. අපිට වැරද්ද කරක අපිට මංගවන වැරද්දක් හැබැයි අපිට හිත රිදෙන්නේ නැහැ යා කියන විදියට කීයටවත්ම next time ඔයා මේක මෙහෙම try කරලා බලන්න කියලා තමයි ඒක උගන්වන්නේ. ඒක මාරම ඒ කියන්නේ මම කවදාවත් ලංකාවේ නර්සින් වලත් මම එහෙම දෙයක් දැකලා තිබුණ නැහැ. කොච්චර හෙල්ටි ඉගෙන ගත්ත අපේ අය හිටියත් ඒක අර patients ලා ඉස්සරහා මහා අයියෙන් කෑ ගහලා හරි කැත විදියට තමයි ඒක ගොඩක් තැන්වලදී මට නම් experience එක තිබුණේ ලංකාවේදී. මෙහෙට ආවම අහසයි පොළොවයි වගේ. අපි අතින් මොන මිස්ටේක් එක වුණත් මොන වැරද්ද වුණත් එයාලා ඒක අර හිත රිදෙනවා. මේක කිව්වම අනිත් කෙනාට ලැජ්ජ හිතෙන නිසා ඒක එහෙම නෙමෙයි කියන්න ඕන කියන එකට මාරම value එකක් දෙනවා. I think මං හිතන්නේ ඇත්තටම මේ මෙහෙ අර දියුණු වෙන්න මං හිතන්නේ ප්‍රධානම දේ ඒක තමයි. ආකල්පති කිසිම කෙනෙකුට තරගයක් නැහැ අනිත් කෙනා පරද්දල යන. මෙහෙ වාහන පාර යන කිසිම වාහනයක් තව වාහනයක් ඕවර්ටේක් කරන්නේ නැහැ. ඔක්කොම ගානට පේලියට යන්නේ ලොකු ගැප් එකක් තියාගෙන යන්නේ මීටර් අනිත් වාහනෙත් එක මීටර් 20ක 25ක ගැප් එකක් තියෙනවා හැම වාහනයක් එකම. කිසිම වාහනයක් තව වාහනයක් ඕවර්ටේක් කරන්නේ නැහැ. ස්පීඩ් ලිමිට් එකක් තියෙනවා හයිවේ එකේ යනවා නම් මේ 100ට යන්න ඕනේ. ඔයා අනිවාර්යෙන්ම 100ට යන්න ඕනේ. ඔයා 100ට අඩුවෙන් ගියත් ඔයාට දඩ ගහනවා. 100ට වැඩි වුණත් ඔයාට දඩ ගහනවා. 100ට යන්න ඕනේ. 100ට ඇවරේජ් 105 95 ඒ වගේ යන්න ඕනේ. ඊට පස්සේ යම් කිසි විදියකින් ඔයා ඇක්සිඩන්ට් එකක් හරි වුණොත් ඉන්ෂුරන්ස් වලින් ඒව ඔක්කොම ක්ලේම් කරගන්න පුළුවන්. ආයේ ඉන්ෂුරන්ස් වලට ඒ ගොඩාක්ම දේවල් වලට අපි මේල් එකක් දැම්මහම ඇති. දැන් අපේ ඔය ලයිට් බිල් ගෙවන ඒවා වතුර බිල් ඒ ඔක්කොම සියලුම දේවල් අපිට ඔන්ලයින් කරගන්න පුළුවන්. කිසිම දෙයකට අපි ගිහිල්ලා රස්තියාදු වෙන්න දෙයක් නැහැ.
ඒකයන් අපි කිව්වේක මොකුත්ම ඉන්න දෙයක් නැහැ. ලයිට් බිල ගෙවණේ කුණත්, වතුර බිල ගෙවණේ කුණත්, ස්කෝල්ට ළමයා යවන එකට උනත්, ඊට අදාළ මොන දේ උනත් සියලුම දේවල් සිද්ධ වෙන්නේ ඔන්ලයින් විදියට තමයි. දැන් කවුරු හරි රට එන්න බලන් ඉන්න කෙනෙක් මේ වීඩියෝ එක බලනව නම් අනිවාර්යෙන් මතක තියාගන්න, සාමාන්‍යයෙන් දේවල් තමන්ගේ දේවල් තමන්ට තනියෙන් ඔන්ලයින් කරගන්න පුළුවන් වෙන මට්ටමේ IT නොලෙජ් එකක් හදාගන්න. මොකද ඒක ගොඩාක්ම වැදගත්. ඔයා රටකට යන්න හිතන් ඉන්නවනම් මම මේක හැමදාම හැම වීඩියෝ එකම කියන දෙයක් තමයි IELTS හදාගන්න, ඒ කියන්නේ ඉංග්‍රීසි හදාගන්න, IT හදාගන්න. රයිට්? මම IELTS හදාගන්න කියන්නේ මම ක්ලාස් කරන නිසා නෙමෙයි, ඕගොල්ලන්ට භාෂාවක් නැතුව මෙහෙට ඇවිල්ලා කතා කරන්න බෑ. රයිට්? ඊට පස්සේ IT සයිට් එක නැතුව ඔයාලට කඩේකට ගියත්, ෂොප් එකකට, ඒ කියන්නේ මොනවා හරි වා සුපර් මාකට් එකකට ගියොත් තමන්ම තමයි බිල ගෙවා ගන්න තියෙන්නේ. එතන මැෂින්ස් තියෙනවා, තමන්ම තමයි ස්කෑන් කරලා බිල ගෙවා ගන්න තියෙනවා. මැක්ඩොනල්ඩ් එකට ගියා කියන්නේ ඔයාලට තමන්ම තනියෙන් තමයි ඒක ඕඩර් කරලා, මැෂින්ස් තියෙන්නේ, තමන් ඕඩර් කරන්න ඕනේ ඔන්ලයින්, තමන් තනියෙන් බිල ගෙවන්න ඕනේ. ඒ කියන්නේ හැම දෙයක්ම වගේ තියෙන්නේ තමන්ට තනියෙන් කරගන්න. පෙට්‍රල් ගහන්න ගියත් එහෙමයි, ෂෙඩ් එකට ගියත් එතන මැෂින්ස් තියෙනවා, පෙට්‍රල් වෙනම තියෙනවා, ඩීසල් වෙනම තියෙනවා, 92 96 ඒවා වෙනම තියෙනවා. ඔයා තනියෙන් තමයි, ඔයා ගියා ඔයාගේ වාහනේට ඔයාට අවශ්‍ය තෙල් එක ගහගත්තා, කෑෂ් කාඩ් එකෙන් පේ කරා, ඔන්ලයින් තමයි සියලුම දේවල්. ඉතින් ඒක නිසා ඒ IT සයිට් එකේ සාමාන්‍ය පොඩි හරි නොලෙජ් එකක් තියෙන එක. දැන් අනිත් එක තමයි ওই රූල්ස් වෙනස් වුණා. දැන් ගොඩක් දුරටම ඉතින් IELTS නැතුව මං හිතන්නේ ওই පාරේ ඉන්න නම් බැරි වෙවි මොනම ජොබ් එකකටවත්. මම ඒක ඉස්සරහට වීඩියෝ එකක් දාන්නම් ඒ වෙනස් වෙච්ච රූල්ස් ටික සම්බන්ධව. ඉතින් ඕවා තමයි වෙනස් වෙච්ච දේවල් සහ මෙහි රට, අපි රට, ඒ කියන්නේ අපේ ලංකාව සහ මේ අතර ගත්තාම තියෙන දැනට මට දැකපු වෙනස්කම් ওই ටික තමයි තියෙන්නේ. මම අර මේ එකක් දැම්මට පස්සේ ගොඩක් අය මට කිව්වා මේ වගේ වීඩියෝ එකක් දාන්න වෙනස්කම් ටික මොනවද කියලා. ඉතින් මට හිතුනේ ඒකයි ඕගොල්ලන්ට අද මේ ටික කතා කරනවා කියන එක. රයිට්, හැමෝටම thank you. එහෙනම් ගොඩක් අය good morning කියලා දානවා. අපිට නම් දෙකටත් කිට්ටුයි ඉතින්. අනිත් එක තමයි මම දැන්ට අර මගේ ගොඩක් අය දාලා තියුණා enroll nursing ගැනයි, මේ nursing එන විදියයි දාන්න කියලා. ඒක සුට්ටක් මම මේ දවස්වල පොඩ්ඩක් ඒකට අර details ටික එකතු කරන ගමන් ඉන්නේ. මම ඒකේ video එකක් ඉස්සරහට අනිවාර්යෙන්ම දාන්නම්. එහෙනම් හැමෝටම thank you මගේ video එක බලුවට. bye.